මම මුලින්ම අගේ කිරීමක් හැටියට නොවෙයි සඳහන් කළ යුතු කාරණයක් හැටියට සඳහන් කරන්න ඕනෑ. මේ ව්‍යායාමය පිළිබඳව අපේ තියෙන ප්‍රබල සතුට මක් නිසාද මේක සංවිධානය කිරීමේදී සැලකිල්ලට ගණ්ඩ ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. මේ අපි කතා කරන විෂය පිළිබඳ තියෙන සංකීර්ණ ස්වභාවය. It's a very complex issue and a very wide issue. මේක සාමාන්‍යයෙන් අපි වගේ අයට ඇවිල්ලා මේ ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම පිළිබඳ දෙන්න පුළුවන් දායකත්වයේ ඉතාම සීමාසයි. නමුත් ඒකට පෝෂණය විය හැකි ජනතා අදහස් පැත්තෙන් මම විශ්වාස කරනවා අපිට කරුණාකරණාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා එක පැත්තකින් මේ කාරණාව වැදගත් වෙනවා. තමුන්නාසලා සකස් කරන්න යන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ කාරණයේදී මේ වගේ දායකත්වයක් ලබා ගැනීම. දෙවෙනි කාරණාව තමයි ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය කියන එක පැන නගින්නේ ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා. ජාතික ප්‍රතිපත්තියක් තිබුණා නම් අපි ජාතික ප්‍රතිපත්තියක් හදන්න කතා කරන්නේ නැහැ. ඒතර ජාතික ප්‍රතිපත්තියක් නැතිකම අපි කවුරුත් තේරුම් ගත යුතු තත්වයක්. අද රටේ අපිට මේ කාරණාව සම්බන්ධයෙන් පමණක් නෙවෙයි කිසිම කාරණයක් සම්බන්ධව පැහැදිලිව පෙනෙන ජාතික ප්‍රතිපත්තියක් තියෙන බවක් පේන්නේ නැහැ. අපි අද ඉන්නේ මොන විදිහේ පාලන තන්ත්‍රයක් තුලද? අපි දන්නවා 2016 දී පවත්වපු මහජන මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ කීපයක් තම තමාගේ දේශපාලන ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් තම තමාගේ දේශපාලන පක්ෂවලට ඒ දෙන දර්ශනයට අනුව කැමැත්ත පළ කරන ආකාරයට රාජ්‍ය පාලනයක් ගෙන යාම සඳහා බලය ඉල්ලුවා. ඒකට ප්‍රධාන පක්ෂ දෙකම වෙන වෙනම තම තමාගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කෙරුවා. අන්තිමට තේරීපත් වුණා එක පැත්තකින්වත් බලයට එන්න බැරි පක්ෂ දෙකකින් සමන්විතව සෑදිය යුතු තත්වයට පත් වෙච්ච රාජ්‍ය පාලනයකට අපිට මුහුණ දෙන්න සිදු වුණා. දැන් මෙතෙන්දි සිද්ධ වෙච්ච ඉතාම අපබ්‍රංශ තත්වයක් තියෙනවා අපි කවුරුත් සැලකිල්ලට ගත යුතු. ජාතික ප්‍රතිපත්ති ගැන කතා කරන නිසා මේ කන්සෙන්සස් නැත්තම් සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටවන අවස්ථාව වන විට මම විශ්වාස කරන්නේ නැහැ අපි කවුරුත් දැක්කයි කියලා ඒ සම්මුතිවාදයට එකඟ වෙන පාර්ශව තම තමාගේ ප්‍රතිපත්ති කොයිතරම් දුරට කොම්ප්‍රොමයිස් කරාද අනිත් එකට එකඟ වුණාද කියන එකඟත්වයකට ආපු බවක් අපි දන්නේ නැහැ. එහෙම ලකුණේ නැහැ මේ රටේ. එහෙනම් ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්න බෑ මේ රටේ අද තියෙන මේ පාලන තන්ත්‍රය තුල. ඉස්සර වෙලාම බලේ ඉන්න පක්ෂ තුල එකඟත්වයක් නැහැ ජාතික ප්‍රතිපත්තිය කුමක්ද කියන එක. ඒගොල්ලෝ එකඟ වුණේ කාරණා කීපයකට පමණයි. අපි අමාත්‍යංශ බෙදාගන්නේ කෙසේද? අපි බලතල බෙදාගන්නේ කෙසේද? අපි ඊළඟ මැතිවරණයට යන්නේ කෙසේද කියන ඒවා පිළිබඳ එකඟත්වයක් ඒගොල්ලෝ අතර ඇති උච්ච බව අපිට පෙනී යනවා. නමුත් ජනතාව හැටියට අපිට ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපිව පාලනය කරන පාලන ක්‍රමය කුමන ආකාරයේ සම්මුතියකට එකඟ වී තිබෙනවාද ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන්. ඒ නිසා මේ කාරණය වැදගත් වෙනවා. එකඟත්වයක් නැතිව පාලනයක් යන සමයකදී ජාතික ප්‍රතිපත්තියක් වැදගත් විෂයක් සම්බන්ධයෙන් සකස් කිරීම සඳහා පාදක වින ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමට මේ කරන වැඩේ ඉතාම හොඳයි. කාරණා දෙකයි. ඊළඟට මේ විෂය ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් කියන විෂය අත්‍යවශ්‍යම අත්‍යවශ්‍ය දෙයක්. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් නැතුව අද ලෝකේ අපිට කිසිම රටකට තනිව තමුන්ගේ නිෂ්පාදන තමන්ට විකුණ ගන්න හදන රටක් ලෝකේ කොහෙවත්ම නැහැ. ඒ නිසා ඒවා ඒ තාක් දුරට ඒ බැහැර කිරීමේ සහ ඒ වලින් ප්‍රයෝජනයක් ලබා ගැනීමේ කාරණාව මුල් කරගෙන අනිවාර්යෙන්ම පිළිගත්තු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලකට අනුව වෙළඳ ගිවිසුම් සකස් විය යුතුව තිබෙනවා. ඒ කියන්නේ කිසිම විවාදයක් නැහැ. වෙළඳ ගිවිසුමකින් අපේක්ෂා කරන්නේ කුමක්ද? වෙළඳ ගිවිසුමකින් ප්‍රධාන වශයෙන්ම අපිට බලාපොරොත්තු වෙන්නේ ආර්ථික දෙකක් අතර cohesion between two economies. ආර්ථික දෙකක් අතර යම් ආකාරයක එකඟ විය හැකි අවබෝධතාවයක් ඇති වෙනවා අන්‍යෝන්‍ය වශයෙන් ඒ ආර්ථික දෙකටම වාසිදායක ලෙසට. දැන් මේකේ මෙහෙම ගිවිසුම් සකස් කිරීමේදී ඒ ඉදිරිපත් වෙන එක් එක් ආර්ථිකයේ විසින්
තමන්ට ආවේනික තමන්ට අවශ්‍ය තමන්ගේ අනාගතය සඳහා ගැලපෙන කරුණුවලට මුල්තැන දෙමින් ඒ ගිවිසුම් සකස් කර ගන්න. ඒක තමයි මේකෙ තියෙන මූලිකම හරය. එහෙම නැතුව තව රටකට ඕන විදිහට අපි ගිවිසුම් අස්සම් කරන්නේ නැහැ. අපිට ඕන විදිහට තව රටක් ගිවිසුමක් අස්සම් කරන්නේත් නැහැ. දැන් මෙතෙන්දී මේක කිරීම සඳහා ඉතාම වැදගත් දෙයක් තමයි අපේ රට. අපි කතා කරන්නේ අපේ රට පිළිබඳව. අපේ රට මේ ගිවිසුමකට ඉදිරිපත් වීමේදී මොන ප්‍රතිපත්ති රාමුවක් තුල ඉඳගෙනද ඒ කටයුත්ත කරන්නේ කියන එක වැදගත් වෙනවා. ඒ නිසා ඒ තාක්තුරට වෙළඳ ප්‍රතිපත්තිය ගැන පමණක් නෙවෙයි ජාතික වශයෙන් ජාතික කාරණා පිළිබඳ අපේ එකඟත්වය සහ ජාතික ප්‍රතිපත්තිය කුමක්ද යන්න වැදගත් වෙනවා. අපි දන්නවා අපි දියුණු මේ කලාපීය දියුණු රටවල් දිහා අපි බැලුවොත් අපේ කලාපේම ආසියානු කලාපේ අපි නිතරම කතා කරන රටක් වෙලා තියෙනවා සිංගප්පූරු. සිංගප්පූරුව අපි දන්න විදිහට ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් 20ක් දැනට සමාප්ත කළා. තව 31ක් සමාප්ත කිරීම සඳහා සූදානම් කරමින් පවතිනවා. දැන් මේ ගිවිසුම් වලින් ඇත්ත වශයෙන්ම මේ කලාපයේ පමණක් නෙවෙයි ලෝකයේ යහ කෙරවලේ තියෙන ඇමරිකානු එක්සත් ජනපදය දක්වා විහිදෙන සියලු රටවල් ආවරණය වන විදිහේ ගිවිසුම් වලට ඒගොල්ලෝ ඇතුළත් වෙලා තියෙනවා. නමුත් ඒ ගිවිසුම් වලට ඇතුළත් වීමේදී අපිට පෙනියන පැහැදිලි කාරණයක් තමයි ඒ එකම ගිවිසුමකින්වත් සිංගප්පූරුවට මොනම ආකාරයකින්වත් අවාසියක් හෝ අවාසියක් විය හැකි බවක් කවදාකවත් උද්ගත වෙන තත්වයක් ඇති වෙන්නේ නැහැ. එකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා සිංගප්පූරුවට ජාතික ප්‍රතිපත්තියක් තිබීම. එක දෙවෙනි කාරණාව සිංගප්පූරුවේ ගිවිසුම් අසන් කිරීමට ප්‍රථම අවශ්‍ය අදෝ ව්‍යුහය the infrastructural arrangements required to enter into such an agreement they have complied with. ඒ සියල්ල සකස් කරගෙන තව රටකට ආයේ ඒ ගැන ඇඟිලි ගහන්න ඉඩක් නැති වාතාවරණයක් තුල තමයි බොහොම ශක්තිමත් පදනමක් මත තමයි මේ වෙළඳ ගිවිසුම් අසන් කිරීමට සිංගප්පූරුව එළඹෙන්නේ. ඒ නිසා ඒ තාක් දුරට ඒවා අතිශයින් සාර්ථකයි. මක් නිසාද? ඒ දෙවෙනි පාර්ශවය ඒ ගිවිසුම් සඳහා එළඹෙන දෙවෙනි පාර්ශවයට ඉඩක් නැහැ ඇඟිලි ගහලා කියන්න මෙන්න මේ අඩුපාඩුව තියෙනවා මේකට මේ කොන්දේසි අපි පනවනවා කියලා තවත් කොන්දේසි වලට යට වුණු ගිවිසුම් අසන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි වගේ රටක අපේ මූලික අදෝ ව්‍යුහය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පිළිබඳ අවශ්‍ය ප්‍රධාන කාරණා පිළිබඳව පිළිගත හැකි විසඳුමක් හෝ යෝජනා හෝ සම්මත කිරීමකින් තොරව අපි වෙළඳ ගිවිසුම් වලට යෑම මට පේන විදිහට මගේ පෞද්ගලික මතය අපේ ප්‍රමුඛත්ව ලැයිස්තුවේ පිළිපැණීමක්. We are jumping in the order of priority in the requirements. අපි මේ බලාගෙන යනකොට එහෙම එකක් හැටියටයි මට පේන්නේ. ඒක මගේ පෞද්ගලික මතය. මොකද ජාතික ප්‍රමුඛතා අනුපිළිවෙලකට අපි නිරත වෙලා තියෙනවා නම් ඒ ජාතික ප්‍රමුඛතා අනුපිළිවෙලේදී අපි මූලිකව වෙළඳ ගිවිසුමකින් ලබාගත හැකි උපරිම ඵල ප්‍රයෝජන ජාතියට දේශයට මිනිසුන්ට ලබා දීමට හැකිවන ආකාරයේ අපේ පරිසරය අපි ගොඩනගාගෙන තියෙන්න ඕන. ඒක හැදිලා නැහැ. හැදෙමුණුත් නැහැ. වෙන එකක් තියා මට පේන විදිහට අපේ නීති රීති පවා ඒ වෙනුවෙන් සකස් වෙලා මදි. අපි බලමු බදු ප්‍රතිපත්තිය. ජාතික ට්‍රේඩ් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකකින් කාරණා තුනක් අපි සම්මුති කරගන්න බලාපොරොත්තු වෙ හැකි. ඒක තමයි සම්මුති. එකක් තමයි ෆ්‍රී ට්‍රේඩ් වෙළඳ නිදහස් වෙළඳාම්. දෙවෙනි එක තමයි සේවාවන් ෆ්‍රී සර්විසස් ඒ රට සහ මේ රට අතර ඒ දෙ ආයතන දෙක අතර ලබා ගන්නා නැත්නම් සපයන සේවාවන් පිළිබඳ. තුන්වෙනි එක ආයෝජනය. මේ එකම කාරණයක් පිළිබඳවවත් අපේ රට ඉන්ෆ්‍රාස්ට්‍රක්චරල් වශයෙන් මූලිකව අවම වශයෙන් සකස් කරගත යුතු කාරණා පිළිබඳ අවසාන පිළිගත හැකි තත්වයට අද ඇවිල්ලා නැහැ. මේක අපි පිළිගත යුතු කාරණයක්. ට්‍රේඩින් වලට අපි ඇග්‍රීමන්ට්ස් වලට යන්නේ ඉස්සෙල්ලා
අපි එක්ස්පෝට් කරන්න ලෑස්ති වෙන්න ඉස්සෙල්ලා අපි එක්ස්පෝට්ස් වලට පරිසරයක් හදලා තියෙනවා. අපේ ව්‍යායෝජකෙයින්ට, ආයෝජකයන්ට දිරිගැන්වීමට, ආයෝජකයන්ට වාසි සැලසීමට, ආයෝජකයන්ට පදුසහන සැලසීමට පිළිගත්තු නිරන්තර නැත්නම් දිගට පවතින ප්‍රතිපත්තියක් පවතිනවාද? එසේනම් එබඳු තත්වයක් නොපවතින තත්වයක් තුල අපි එළඹෙන ගිවිසුම් වලින් වාසි සැලසෙන්නේ ඒ වාසි ඒ ගිවිසුම් වලට එළඹෙන අනිත් පාර්ශවයටද අපිටද කියන එක අපි බොහොම බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුව තිබෙනවා. අපි දන්නවා ඉන්දියාවත් එක්ක බොහොම කාලයක් තිස්සේ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එකක් තිබුණා. මම එක උදාහරණයක් පමණක් කියන්න කැමතියි. බොහොම විදි අධික විදිහට ඒ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එක යටතේ මැදිතුමනි අපේ රටෙන් මේ ක්‍රියාත්මක වුණා අපනයන ප්‍රතිපත්තියක් එක්ස්පෝර්ටින් ඔෆ් පාම් ඔයිල්. පාම් ඔයිල් කොහෙද මේ තියෙන්නේ? සංඛ්‍යාලේඛන අරන් බලන්න ඒ ඉන්දියානු ගිවිසුම යටතේ අපේ උගාක් පාම් ඔයිල් එක්ස්පෝර්ට් කරපු රටක්. මොකද අපි කරේ මැලේසියාවෙන් මෙහාට ගෙන්නුවා මෙහෙම පැක් කරුවා මේක යවුවා. අපි නිෂ්පාදනයට යමක් එකතු කරාද? රටට යමක් එකතු කරාද? රටේ නිෂ්පාදනයක් දිරිගැන්නුවද? අපි නිකන් වෙළඳපොළක් ඉන්ටර්පෝට් ට්‍රේඩ් සෙන්ටර් එකක් වුණා මේ වෙළඳ ගිවිසුම යටතේ. ඒ නිසා මේ වෙළඳ ගිවිසුම් කියන නාමය යටතේ සුරංගනා ලෝකෙකට අපිව ගෙනියන්න අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ මැතිතුමනි. මේක ඊට වැඩිය බැරෑරුම් දෙයක්. මේ සෑම වෙළඳ ගිවිසුමක් තුළම රටට පවතින රටට ඉතිරිවන යමක් තියෙන්න ඕන. දන්සලක් පවත්තල ගියාම මඩුව කඩාගෙන ගියා ඉවරයි. එහෙම වෙන්න බෑ. අපිට කියලා ඉතුරු වෙන දෙයක් තියෙන්න ඕන. ඒ නිසා අපි තෝරා ගැනීමේදී වෙළඳ ගිවිසුම් වලට යෑමට අපි තෝරාගත යුතුයි කොපමණ ප්‍රමාණයක් ජාතියක් හැටියට අපිට රඳවා ගන්නට පුළුවන් වෙයිද අපේ අනාගත පරම්පරාවල් සඳහා ඒ ගිවිසුම් අවසානයේදී සහ ඒ වකවානුව තුළදී. එතෙන්දී අපිට වැදගත් වෙනවා දේශීය සම්පත් පිළිබඳ අවධානය යොමු කරන්න. අපේ කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කරන්න. අපේ රිසෝර්සස් අපේ සම්පත් පිළිබඳ අවධානය යොමු කරන්න. අපේ වගාවන් පිළිබඳ අවධානය යොමු කරන්න අපිට සිදු වෙනවා. එහෙම නැති වෙළඳ ගිවිසුම් මට පේන්නේ තාවකාලිකව අපි අටවා ගන්න දන්සැල් සහ අම්බලම් විදිහටයි. ඒ නිසා අපේ වෙළඳ ප්‍රතිපත්තිය අම්බලමක් නොවිය යුතුයි. ඒ වඩා දීර්ඝ කාලීනව යන රටට පවතින රටේ ජනතාවට දැනෙන ව්‍යාපෘතියක් විය යුතුයි. ඊළඟට සේවාවන් ගන්න දෙවෙනි අංගය. මොනවද අපි සපයන සේවාවන්? මේ ගිවිසුමක් යටදී අපි සේවාවන් සැපයීම සඳහා අපේ ක්ෂේත්‍රයක් අපි සූදානම් කර තිබෙනවාද? අපි එක ක්ෂේත්‍රයකවත් විශේෂඥව හැටියට කියන්න ක්ෂේත්‍රයක් අපි ගොඩනගලා නැහැ මේ රටේ. ගෘහ සේවිකාවවත් හදලා නැහැ. අඩුම ගණනේ. අපි වෙන කිසිම ක්ෂේත්‍රයක නිපුණත්වයක් තියෙන කිසිම නිපුණ ස්වභාවයක් ඉන්දියාවේ තියෙන තාක්ෂණයට නිපුණත්වයේ ලබාගත්තු හයිද්‍රාබාද් පුද්ගලයන්ව සිලිකන් වැලි එකේ බහුතරයක් බවට පත් වෙලා තියෙන පුද්ගලයන් හැටියට පත් කරන්න තරම්වත් අපි ගැළපෙන අල්ප මාත්‍රයක්වත් ඒ දෙසට අපි කටයුතු කළා නැහැ. ඒ නිසා අපි සේවාවන් සම්බන්ධයෙන් වෙන රටවල් සමග ගිවිසෙන්ට බලාපොරොත්තු වෙන ගිවිසුම් වලදී අපි ඊටාම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකෙන් සිද්ධ වෙන්නේ අපි සේවාවන් දෙනවද අපි සේවාවන් ලබා ගන්නවද කියන එක. අන්තිමේ මෙහෙ සේවාවන් සපයන මිනිස්සු අසරණව බවට පත් කරන වෙළඳ ගිවිසුම් වලට අපි ගියොත් අපි කරන්නේ මහ විනාශයක්. ඒ නිසා දෙවෙනි අංශයත් ඒ වගේමයි. තුන්වෙනි එක ආයෝජනය. මේ ගිවිසුම් තුලින් අපි බලාපොරොත්තු වෙන මොනවද අපි බලාපොරොත්තු වෙන ආයෝජනය? මේ කුණු කන්දක් කඩා වැටෙනවා දකින්න රටට එන ආයෝජකයා කවුද? පිස්සෙක් විය යුතුයි. සම්පූර්ණයෙන් කිසිම සැලැස්මක් නැති ෆෝසයිට් නෙමෙයි මේ දැන් තියෙන එක පෙන්නන එක. දැන් මම සිංගප්පූරු ලීකෝ නියු මැතිතුමා සමග කරපු සාකච්ඡාවක මම මේ වීඩියෝ පටියක් දැක්කා. ප්‍රශ්නයක් අහනවා do you have in foresight you do you see this කියලා. එතුමා කියනවා නෑ foresight නෙමෙයි මට දැන් පේනවා කියලා. ඉදිරිය දකින්න ඉස්සර වෙලා දැන් පේනවා. මම අහනවා මේ දැන් අපේ ඇස් පනා පිට පෙනෙන දෙයට විසඳුමක් තියෙනවා. එහෙම නැති රටකට ආයෝජකයෝ ගෙන්වා ගැනීමේදී මොන විදිහේ ආයෝජකයෝද අපි බලාපොරොත්තු වෙන්නේ? මේක ඊටාම භයානක ප්‍රශ්නයක්. මොකද අපිට දොරවල් විවෘත කරන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන්.
දර්ශනයක් නැති, ප්‍රතිපත්තියක් නැති, එකඟත්වයක් නැති, රට වෙනුවෙන් අද එකක් කතා කරන, හෙට එකක් කතා කරන දේශපාලනඥයින්ට මේව ගැන එච්චර බැරෑරුම්කමක් නැති වෙයි. ඒ නිසා තමුන්නාසලා මේ ඉෂ්ට කරන කාර්යය විද්වත් මණ්ඩලයකින් ඒ උපදේශය ලැබිය යුතුව තිබෙනවා. අපිට විශ්වාසයක් නැහැ. මම එකඟ වෙන්නේ නැහැ කලින් කතා කරපු මැතිතුමත් දේශපාලන වශයෙන් කතා නොකළ යුතුයි කියන තැන. මේ කතා කරන හැම දෙයකම දේශපාලනයක් තියෙනවා. අපි ඉදිරිපත් කරන මතය මතවාදයක් වෙනවා. ඒ මතවාදය තව මතවාදයකට වෙනස් වෙනවනම් එතන ඝට්ටනයක් තියෙනවා. මම කියන දේ අපිට ප්‍රතිපත්තිමය වශයෙන් විශ්වාසයේ තැබිය හැකි ආකාරයට රට මෙහෙවන දර්ශනයක් අපිට නැත්තම් අපිට විශ්වාසයේ තැබිය හැකි වන්නේ එබඳු දර්ශනයක් සකස් කිරීමට පිළිවෙල වුණු මණ්ඩලයක් හරහා හෝ එබඳු අදහස් එනවනම් ජනතාවට විශ්වාසයක් තියෙනවා. ඒ තාක් දුරට මේ කටයුත්ත වැදගත් වෙනවා. මොකද දේශපාලනඥයෝ ඔළුවේ මොකුත් නැති හෝ ඇති බව පිළිගන්න ආකාරයට කරුණ ඉදිරිපත් නොකරන පිරිසක් නිසා